ජාතික සැපයුම් දාන දින සැමරුම ඔක්තෝබර් 24 වෙනිදා කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. අර්බුදවලදී සැපයුම් දාම නවෝත්පාදනයක් නව මන්පෙත් ගවේෂණය කිරීම සහ ගෝලීය මාරුවීම්වලට අනුවර්තනය වීම යන තේමාවෙන් එය පැවැත්වෙන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනයේ සභාපති ජයන්ත ගල් හේවා මහතා සඳහන් කළේ. රූපවාහිනී සමීක්ෂණ 14 වන කලාපයේදී දැක්වීම ජාතික ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවේදී සිදු වුණා. තිරසර රූපවාහිනී කර්මාන්තයක් උදෙසා දෘෂ්ටිවාදී එළඹුමක් යන තේමාවෙනුයි මෙවර එය එළිදක්වා ඇත්තේ. ප්‍රධාන ආරාධිතයා ලෙස ඊටෙක්ව සිටියේ රූපවාහිනී සංස්ථාවේ හිටපු ඉංජිනේරු තුසිත මුනින්ද්‍රදාස මහතායි. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ජාතික අක්ෂි රෝහල වෙත අක්ෂි කාච පරිත්‍යාග කිරීමේ සමාරම්භක වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අක්ෂිදාන සංගමේ සභාපති සම්පත් ද සිල්වා, ජාතික අක්ෂිරෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරයන මහතුරු නැතුළු පිරිසක් මීටෙක්ව සිටියා. ජේ.ආර්. ජයවර්ධන අනුස්මරණ කුසලාන එක්දින ක්‍රිකට් තරඟය කොළඹ එන්.සී.සී. පිටියේදී පැවැත්වුණා. එන්.සී.සී. කණ්ඩායම හා එස්.එස්.සී. කණ්ඩායම අතර එම තරඟය පැවැතුනේ 13 වන වරටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීම හේතුවෙන් තරඟය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණා. පාදුක්ක වේරගල උමයංගනා කලායතනය මගින් සංවිධාන කළ බැතිකී ප්‍රසංගය වේරගලදී පැවැත්වුණා. උමයංගනා කලායතනයේ දරු දැරියන්ගේ දක්ෂතා වර්ධනය කිරීම වෙනුවෙන් මෙම ප්‍රසංගය සංවිධාන කර තිබුණා.